समन्ताचक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं निराजन्त सुनन्तु सग्गमक्खदं धम्मं सवन कालो अयं भदन्ता धम्मं सवन कालो अयं भदन्ता धम्मं सवन कालो अयं भदन्ता नमो तस्मै भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य पटिसल्लानारामाभिङ्करे विहरत पटिसल्लानरतागच्छन्तं हेतो समतमनुयुक्ता निरागतज्जना विपश्यनाय समन्नागता ब्रूहेता शून्यागाराणां पटिसल्लानारामाणां भिङ्करे विहरतं पटिसल्लानरतानां अध्यन्तं चेतो समतमनुयुक्तानां अनिरागतज्जनानां विपश्यनाय समन्नागतानां ब्रूहेता शून्यागाराणां भिन्नं फलानां अन्यतरं फलं पाटिकाङ्कं दित्तेव धम्मे अन्या सति वा उपाधिशेषे अनागामितासि पिंगवत्ने इति उच्चक पाड़िय कियन ग्रंथे त आयात पुंचे सूत्र पाठे आप किजरिपत कले ने धर्म देशनाव सदा किंग अदर මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන් පිරිසක් ඉන්නවා. දේජී ජයවික්‍රම මහත්මයාතුළු දූ දරු පිරිස. පරලෝ සැපත් දෙමාපිය ඥාති ආදීන් සිහිපත් කරලා ඒ හැම දෙනාටම පින් පෙද්දීමේ අපේක්ෂාව. ඒ නම කිව්වට සමහර විට දන්නේ නැහැ අපට මේ නිතර උදව් කරන තුෂාර තරුණ මහතාගේ පවුලේ කාණ්ඩ තමයි. මේක දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ තමන්ගේ පවුල්වල මියගිය දෙමාපිය ඥාතීන් සිහිපත් කරලා
ඒ හැම දෙනාටම පින් පෙත්කීමේ අපේක්ෂාවයි. ඉතින් පැයක් පමණ වේලා ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැම දෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තවත් තමන්ට තමන්ගේ භාවනා මඟ පිළිබඳව අඩුපාඩුකම් තියෙනවා නම් ඒවත් අදාගෙන වැඩි දියුණු කරගෙන තම තමන් බලාපොරොත්තු වන බෝධි වලින් නිවන් අවබෝධ කිරීමට වෑයම් කරන්න ඕන. ඒ බීජේ ජාවික්‍රම මහතා ඇතුළු දූදරුවාදී පවුල හැම දෙනාගේමත් පරලෝක පස්වන දෙමාපිය ඥාති ආදීන් සිහිපත් කරනම ඒ හැම දෙනාටමත් අද මේ කරන උදාර කුසල ධර්මයන් හිමි වෙලා යම් යම් අඩුපාඩු වලින් වාසය කරනම නම් ඒව නැති කරගෙන සපවත් වෙලා නිවන් සුවයෙන් සැනසීම ළඟා කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ഘോഷිතාරාමයේ කියන එකේ වැඩ සිටින හරියට ධර්ම දේශනා කළා. ඒ සාමාවති කුමාරිගේ දේවියගේ මේ කෙනෙක් සේවිකාවක් කුජුත්තරා කියලා. ඉතින් මේ බණ අහලා තමයි මතක තියාගෙන ඒ සාමාවති ප්‍රධාන පිරිසට ධර්ම දේශනා කරලා ඒ අයට මාර්ගඵල ලබා දුන්න. ඒ ඔක්කොම ධර්ම එකතු කරපු එකක් කියනවා ත්‍රිපිටක ධර්මයට ඇතුළත් වෙලා හිටන් ඉති උක්තක පාළිය. අන්න ඒක දේශනාවක් තමයි අද මේ ඉදිරියට ගත්තේ. මේක ඉතින් කතාවක් වාගේ තරම් සරල මේකුත් නෙමේ, වැඩිය ගැඹුරු දේශනාවකුත් නෙමේ. මේ ආයත තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා පටිසල්ලානා රාමා භික්කවේ විහරත පටිසල්ලාන රත. පටිසල්ලාන මේ වචනේ නිතර අහලා දැන් බුදුහාමුදුරේම පටිසල්ලානා බුද්ධිතෝ කියලා කියනවා රහතුන් වහන්සේලා. පටිසල්ලානා වුත්ථිතෝ උන්වහන්සේලා මේ ඵල සමාපත්තියට සමවතින අරහත් ඵල සමාපත්තිය කියලා එකක් තියෙනවානේ, ඒකට සමවතින. ඒකට සමවැදිලා නිවන අරමුණු කරමින් වාසය කරනවා. ඇතැම් අය කියනවා නිවන නිකං හිස්සගේ එකක් කියලා. එහෙම වෙන්න බෑනේ. එහෙමනම් කොහොමද අරමුණු කරන්නේ? ඒ නිවන අරමුණු කරගෙන වාසය කරන එක තමයි ඵල සමාපත්තිය කියන්නේ. ඒකට කියනවා පටිසල්ලාන. පටිසල්ලාන බුද්ධිතෝ. ඒක විතරක් නෙමෙයි, පටිසල්ලාන කියන්නේ මේ විවේකී වාසය කරනවා. දැන් මේ පිංගුතුනොත් අද පටිසල්ලාන තමයි. ගෙවල් දොරවල් ඔක්කොම රැකී රක්ෂාරව මේ ඔක්කොම අත්තර දාලා චිත්ත විවේකේ ලබාගෙන විවේකීව වාසය කරනවා.
මේකටත් කියන්න පුළුවන් පටිසල්ලාන කියලා. කොහොම හරි මේ බාහිර දේවල් වලින් මෙදිලා නිකං විවේකයෙන්ව නෙමෙයි භාවනා කටයුතු කරමින් විවේකව මාසය කරන එක තමයි මෙතන පටිසල්ලානා කියලා කියන්නේ. පටිසල්ලානා රාමා පටිසල්ලාන රතා. ඒක ඇලිලා ඒකයි යෙදිලා හිටන් වාසය කරන්න කියලා මේ බුදුහාමුදුරුව දේශනා කරා. ඒකේ කාරණා ගණනාවක් තියෙනවා. අජ්ජත්තං චේතෝ සමත මනයුත්තා. අන්න තමන්ගේ හිත සංසිඳවා ගැනීම. දැන් අපි අදත් මේ උදේ හිතං භාවනා කළේ මේ පුදුවන් තරම් ටිකක්වත් හිත සංසිඳවා ගන්න කියලා. අජ්ජත්තං සේතෝ සමත මනෝත්තා කියන්නේ තමන්ගේ හිත සංසිඳවා ගැනීමෙහි යෙදී වාසය කරන්න. හිත සංසිඳෙන්නේ නැ නොයේ දේවල් කියනකින් ප්‍රධානව තමයි ওই නීවරණ කියලා. කාමච්ඡන්ද ආදී ධර්ම තියෙනවා. ඒවට වැටුණාම ඉතින් නෑ සංසිඳීම. කොහමද සංසිඳෙන්නේ? දැන් අපේ බෞද්ධ මේ බණ භාවනාව වලට දෙන්නේ නැති අය හේත මෙහෙතුව දුවනවා පණිනවා කෙලවරක් නැහැ. ඒ අයට නෑ මේ සංසිඳීමක්. හිතේ සංසිඳීමක් නැහැ. මේ සීලයක පිහිටලා භාවනා කරන අයට නම් එක්තරා ප්‍රමාණයක හිතේ සංසිඳීමක් ඇති. ඒ සංසිඳීම කියන එකෙන් අදහස් කරන්නේ මොනවද? සමාධිය. හිත එකඟ කර ගැනීම. හිතේ තින් එහෙ මෙහෙ දුවන මනේ. හේත මෙහෙත පණිනවා භාවනා කරනකොට. මේකෙ තින් ලොකු ගැටලුවක් තමයි භාවනා කරනවා. ඒත මෙහෙට යනවා මේ භාවනාවෙන් ආනාපාන සතිය වඩන්න හැදුවා. ඔන්න හිතේ ගමන් Taman දාන්නෙම නෑ කොහෙට හරි යනවා පැනලා යනවා වෙන දෙයකට යනවා. වෙන දෙයක් ගැන හිතෙනවා කො පරණ දෙයක් ගැන හිතෙනවා. ඒක තමයි මේ හිතේ හැටි. කාලයක් තිස්සේ ඔකට කියනවා මේ ආරම්මන රස මිඳිනවා කියලා. හිත පුරුදු වෙලා තියෙන්නේ ඔකට තමයි ආරම්මන රස මිඳින්න. ඉතින් ඔය හේත මෙහෙත දුවනවා පණිනවා වෙන වෙන අරමුණු හොයනවා මොනාටද මේ ආරම්මන රස මිඳින්න. එතකොට හිත සංසිඳෙන්නේ නැහැ. සංසිඳවා ගන්න බැරිද නේද? ඉතින් අපි කරන්නේ මොකද මේ භාවනා අරමුණක පිහිටවනවා. දැන් ආනාපාන සතිය ගැන බැලුවොත් හිත පැනලන යනකොටම අල්ලගෙන මේ භාවනා අරමුණේ තබනවා. ඒක පිහිටවනවා. යොම නැවත නැවත කරනකොට හිතේ අරමුණු වලට පුරුදු වෙලා හිතේ සංසිඳීමක් ඇති වෙනවා. අජ්ජත්තං චේතෝ සමත මනෝත්තා කියන්නේ ඒක තමන්ගේ සිත සංසිඳවා ගැනීමෙහි යෙදී වාසය කරන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් සංසිඳුණත් මදි තවදුරටත්
පුළුවන්නංඔය උපචාර අරපනා සමාධි ලැබෙන හැටියට සමාධි භාවනා කරන්න එක තමයි හිත සංසිඳුවා ගැනීම අජත්තං සේතෝ සමත මනය තමන්ග සිත සංසිඳුවා ගැනීම යෙදෙනවා අනිරාකතජ්ජන් නොනැසෙන ලද ධ්‍යානයත් ඔය පද ඔක්කොගෙන්ම අදහස් කරන්නේ හිතේ සමාධිය එකඟතාවේ ඇති කර ගැනීම හිත තැන්පත් කර ගන්නවා මේ හිත සංසිඳීමට තියෙන ලොකුම බාධකේ තමයි අන්තිඳුවන්න ගන්නට බැරි වෙන්න තියෙන ලොකුම බාධකේ තමයි ඔය කෙලස් කියලා කියන්නේ කෙලස් වලිනුත් නීවරණ කියලා වෙනම පහක් දේශනා කරලා තියෙනවා ඌවා තමයි මේ හිත සංසිඳවන්න දෙන්නේ නැත්තේ ඒවැ බලපෑම කියලා කාමච්ඡන්දය ව්‍යාපාදය සීනමිද්ධය උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව ඔය පහ තමයි කාගේ සිත මේ කලබල කරන්නේ ඉතින් ඕවා යටපත් වෙනවා සමාධි භාවනා කරනකොට ඒකයි හිත සංසිඳවා ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා අජත්තං චේතෝ සමත මනයුත්තා අනිරාගතඥාන පදෝලියම් ඔක්කොගෙම කියන්නේ එකම කාරණේ මේ ජන සමාජයෙන් දින්ගක් එහාට වෙලා අයින් වෙලා තමන්ගේ හිත සංසිඳවා ගැනීමේ යෙදී වාසය කරන්නේ දැන් මේ පින්වතුන් උදේ හිමිදිරි පාන්දර ඉඳලම තමහරු ඊයේ ඉඳලම මේ වෙහෙස මහන්සි උනේ මොනවටද මේ හිත සංසිඳව ගන්න. ඒකට තමයි මේ කටයුතු කරන්නේ. බුදුහාඳුරෝ දේශනා කරන්නේ හිත සංසිඳවාගෙන සමාධියෙහි ඇලී වාසය කරන්න. හැබැයි එතනින් නවතින්නේ නැහැ. සමාධිය විතරක් බෑනේ ඕන කෙනෙකුට ඉතින් ওই සමාධියක් ටික උපදවා ගන්න පුළුවන් ඒක ඉතින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනම විපස්සනාය සමන්නාගත විදර්ශනාවෙන් සමන්විත වෙන්නේ විදර්ශනාව කියනකොට මේ අපිට ඕනකම තියෙන්නේ මේ ආධුනිකයන් වැඩිය බණ දහම් වැඩිය දන්නේ නැහැ මතකත් නැහැ මේ අයට යන්න පොඩ්ඩක් මග කියා දෙන්න එයාට යම් කිසි වෑයමක් කරන්න මඟ පෙන්නා දීමට තමයි ඒකයි අවශ්‍ය මේ අයට මේ අභිධර්ම උගන්වන්න නෙමෙයි අභිධර්ම උගන්වන්න කිව්ව ජීවිතයට භාවනා කරන්න හම්බ වෙන්නේ අභිධර්ම උගන්වන්න නෙමෙයි මේ අයට මේ සරල විදියකට ලේසි විදියකට මේක පොඩ්ඩක් කියාදී දැන් පොය දවසට එහෙම කටයුතු කළත් අනිද්දාට ඉතින් ඒ ජීවන කටයුතු ආදිම නොයේකව ඇදිලා බැඳිලා නිවාසය කරන්නේ ඉතින් මේක පොඩ්ඩක් සරල වශයෙන් මේ විදර්ශනාවට හරව ගන්න කියා දෙන එක තමයි මේකදී කරගන්න ඕන කරන්නට ඕන ඒකයි එතකොට මේ භාවනා කරන අය විදර්ශනාවෙන් යුක්ත වෙනවා. ඒකයි බුදුහාමුදුරුව දේශනා විපස්සනාය සමන්නාගත.
ඉතින් ඒ විදර්ශනාව කියන එක බොහොම ගැඹීරතාවයට දාලා මේ සාමාන්‍යයට කරන්න බැරි දෙයක් හැටියට මමත් හිතලා එමත් කටයුතු කරන්න ආයි දැන් මේ දවල් සාකච්ඡා කරනකොටත් ඔය ගැන ප්‍රශ්නයක් වුණා. අපි පළමුවෙන්ම හිතේ දින්ගත් සංසිඳීම ඇති කර ගන්නවා. ඒක නැතුව අමාරුයි. සම්පූර්ණයෙන් පුළුවන් නම් ධ්‍යාන අරමයා උපදවා ගන්න හොඳයි. බැරි නම් ඔය උපචාර මට්ටමටවත් සමාධිය ටිකක් හදා ගන්න ඕනේ. හදාගෙන ඒ විදර්ශනාවට බහිඳව දවලුත් ඇහුවානේ විදර්ශනාවට බහින්නේ කොහමද කින්ද මන්ද කියලා. විදර්ශනාවට බහින්නවා. මේ සාමාන්‍ය ජනයාට ඔය ගැඹුරින් විදර්ශනා භාවනා කරගෙන හැටි කියා දුන්නට කොහොමද තේරුම් ගන්න? එහෙම තේරුම් ගන්න බෑ. තේරුම් ගන්නත් බෑ කරන්නත් බෑ. දැන් ඇස අනිත්‍යයි, චක්ඛු විඥානය අනිත්‍යයි, රූපය අනිත්‍යයි ඕවා කියා දුන්නට පුළුවන්ද තේරුම් ගන්න? අමාරුයි. දැන් ඔය භාවනා කරන ඔබ බලන්නකො චක්කු විඥානය ගැන. ඈ මහත්ය කොහොමද ඔක භාවනා කරන්නේ? මට නම් පොදුමයි මේවා කරන්නේ කොහොමද කියලා. දපි විදර්ශනා භාවනාවක් කරනවා නම් ඒ මෙනෙහි කරන අරමුණක් අපි සිතින් අල්ලගන්නවා. සිතට අරමුණු කරගන්නවා. අරමුණු කරගන්න නැතුව කොහොමද විදර්ශනා භාවනා කරන්නේ? දැන් ඇස සිතට අරමුණු කළාද? බෑ නේද? බෑ. මතක් කළාට හිතට අරමුණු වෙන්නේ නැහැ. චක්කු විඥානය ඒකත් අරමුණු කරන්න බෑනේ. ඔය කියනවා තමයි ඉතින් චක්කු විඥානය තියන කාලේ කොච්චරද දන්නවද? තත්පරයකින් අපි නිකම් බලමු 100න් පංගුවක් කියලා. ඔන්න ඊටත් අඩු කාලයක්. කොහොමද ඔබ මෙනේ කරන්නේ? ඉතින් ඒවෑම් පේනවා යෝ මේ නිරර්ථක වැඩ කියලා. මට නම් පේනවා ඒකේ අර්ථයක් නැහැ කියලා. මේ සාමාන්‍ය ජනයාට මෙනේ කරන්න පුළුවන් අරමුණු වෙන්න ඕන. දැන් අපි බලමු හිත දුවන එක තේරෙනව නේද? ඕන කෙනෙකුට තේරෙනව. ඔන්න හිත දුවනවා තේරෙනවා. අපි ඒක භාවනාවට ගන්න. ඕන කෙනෙකුට වැටෙනවා. ඊළඟට ධනෙස්සල පිටකොන්දේ ඔළුවේ එනවා වේදනා, දුක් වේදනා. ඒවා වැටෙනවනේ. අන්න ඒවා හිතින් අල්ල ගන්නවා. අල්ලගෙන භාවනා කරන්න. විදර්ශනාව කරන්නේ ඔහොමයි. මේ මහ ගැඹුරු එක නෙමේ, සරල එකක්. මේ නිතරම කියන්නේ මේ අපේ අත ළඟම තියෙන අපේ තියෙන දුර්වලකම් හින්ද මේක අපිට මතුවෙලා එන්නේ නැහැ. ඉතින් ඕවා මෙනෙහි කරන්න. ඉතින් ඕකට විපස්සනාය සමන්නාගතෝ කියන එක තෝරලා තියෙනවා. සත්තානුපස්සනාවෙන් යුක්ත වෙනවා. සත්තානුපස්සනාව කියනවා මේ සත්තානුපස්සනාව අහලා ඇතිනේ නේද? අටලොස් මහා විදර්ශනා මම ওই පොත්වලත් ලියලා චත්තාලී සාකාර විපස්සන එක නම් ලියුවේ නැහැ. දිගින්ද අටලොස් මහ විපස්සනා නම් ලියලා තියෙනවා ඔත්තර. ලේසි මේක තමයි සප්තානුපස්සන ඔන්න විදර්ශනා භාවනාව.
සප්තානුපස්සනාව ගැන තමයි මෙතන විස්තර වෙන්නේ. විපස්සනාය සමන්නාගතෝ කියලානේ කිව්වේ. මේ සප්තානුපස්සනාව සම්පූර්ණ කරගන්න ඕන කියලා මේ අටුවාවෙත් විස්තර කරනවා. සප්තානුපස්සනාව. අනිත්‍යානුපස්සනාව. ඔන්න එකක්. අනිත්‍ය වශයෙන් නැවත නැවත භාවනා කර. දැන් අපි කරන්නේ අනිත්‍ය වශයෙන් නැවත නැවත මෙනෙහි කිරීම භාවනා කිරීම. මොනවාද භාවනා කරන්නේ? අපට දැනෙන අරමුණු. වේදනා, හිත දුවනේවා, ඇහෙනේවා, පේනේවා, ශරීරයේ දැනෙනවා මේ ඔක්කොම අල්ලගෙන එනේනේවා. ඔන්න අනිත්‍ය වශයෙන් මෙනෙහි කර. අනිත්‍යානුපස්සනාව. එහෙම කරනකොට මේ නිත්‍ය කියන සංඥාව ඒක අයින් වෙලා යනවා. අපි නොකියුවට නොහේතුවට නිත්‍යයි කියන හැඟීමක් තියෙනවා හිතේ. ඒක අයින් වෙලා යනවා අරකින්. අනිත්‍යානුපස්සනාව. ඊළඟට දුක්ඛානුපස්සනාව. දුක්ඛානුපස්සන නිතරම මේක පෙරණ පටිපීලනත්ථේන දුක්ඛම් නිතරම පෙරණ සම්පතිපීලනත්ථේන දුක්ඛ දුක්ඛ වස්තුක දුකට වස්තු වෙලා මේක තියෙන බලන්නකෝ යාමක ප්‍රකට වෙන්නේ ටික ටික වයසට යනකොට තමයි එන්නේ ඒක දුක් වේදනා ලෙඩ රෝග ඇහිලා ඔන්න දුක ප්‍රකට වෙනවා. දුක් වශයෙන් දුක්ඛානුපස්සන. ඔන්න එහෙම භාවනා මානසිකාරයේ පවතින දුක්ඛානුපස්සන. ප්‍රකට සුඛ සංඥාව කියන එක නැති වෙලා යනවා. අනුපස්සනාවල. අනන්තානුපස්සන. ඒක නම් ඉතින් ගැඹුරු එකක්. ඊංගක් ගැඹුරුයි. තමන්ගේ වශයෙන් පවත් තමන්ට ඕන හැටියට අපි හිතමු ඕන හැටියට කියා ගන්න බෑ මොකද අනාත්මයි ආත්මයක් නම් තමන්ට ඕන හැටියට කියා ගන්න පුළුවන් නේ බලන්න මේ අතපය පවත් කියන්න බෑනේ මේ වේලාව සම්පූර්ණයෙන් හොඳට කියා ගන්න බෑ තමන්ගේ නම් තමන්ට අවනත නම් ඒවා කියා ගන්න පුළුවන් නේ කියා ගන්න බෑනේ තමන්ට වශයෙන් අවස්සන්න බෑ අවසවස්සනත් ඒ බොහොම විස්තර තියෙන ඒ වට යන්නේ වශයෙන් පවත්ව ගන්න බෑ ඒ නිසා අනාත්මයි අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා ඊළඟට නිබ්බිදානපස්සන කලකිරීම මේවා ගැන කලකිරීම ඉතින් කවදා හරි මේ ජීවිතය ගැන කලකිරෙනකම්ම මේකෙන් එහාට යන්න බෑ ඇලිලා ඉන්නතුරු බෑ කලකිරීම නිබ්බිදානපස්සන එකට සප්‍රීතික සංහාව කියන එක දුර වෙලා යනවා නිබ්බිදානපස්සන නුවණින් කලකිරීම ඇත්තට ගන්න නිබ්බිදානපස්සන ඊළඟට විරාගානුපස්සන රාගයට විරුද්ධ එක විරාගානුපස්සන දැන් ඕවා නංගන්න නැතුවට අපි කරනකොට ඕවා කෙරෙනවා ඉතින් නංගන්න නැතුවට කෙරෙනවා විරාගානුපස්සන. රාගය දුරු වෙලා යනවා. විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති. ඔක්කොම රාගය දුරු කරනවා. නිරෝධානුපස්සන. අන්න ඔක්කොම නැති වෙලා යනවා කියලා. නිරෝධේ දකිමින් වාසය කරනවා. නිරෝධානුපස්සන.
හයවෙනික හත්වෙනික පටිනිස්සග්ගාන පස්සන එක තමයි බොහොම වැදගත් එකත් ඒකත් පටිනිස්සාගාන පටිනිස්සග්ගාන පස්සනම් භාවෙන්තු ආදානං පජාති අල්ලගෙන ඉන්නේ අල්ලාගෙන ඉන්නේ ඉතින් අල්ලා ගන්නවද මොනවහත් ගෙවල් දොරවල් අල්ලා ගන්නවා ඉඩම් කඩම් අල්ලා ගන්නවා දූ දරුවන් අල්ලා ගන්නවා ඇඳුම් පැළඳුම් මොනවහරි තමන්ගේ කියලා අල්ලා ගන්නවා හැබැයි මේව නැතුව බෑ ඉතින් අපිට ඕනනේ ඉන්න තැන් ඕනේ ඇඳුම් පැළඳුම් ඒවා ඕනේ ඒවා අහක විස කරන්න කියනවා නෙමෙයි ඒවා ගැන තියෙන ආශාව ආලය අඩු කරන්න ආදානය කියන්නේ අල්ලගන්නේ අල්ලගන්න නැතුව ජීවත් වෙන්න බැරිද දැන් ඔය රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ අපූර්වට මොනවද අල්ලගත්තේ මොනවත් අල්ලගෙන නැහැ උන්වහන්සේලා ජීවත් වෙනවා ඇයි අපට බැරි අපටත් පුළුවන් අල්ලගන්න නැතුව ජීවත් වෙන මේ කියන්නේ ඒව විනාශ කරන්න ගෙවල් අත්තරලා දාන්න ගෙවල් කඩා දාන්න ඇඳුම් පැළඳුම් පුච්චලා දාන්න එහෙම එකක් නෙමෙයි ඒවත් ඔය තියෙන්න ඕන අපි හිතින් අල්ලාගෙන නැහැ ඒවා තියෙනවා ජීවිතේ පවත්වා ගැනීමට ඒවා ඔය තියෙනවා අල්ලා ගන්න ආදාන කියන්නේ අල්ලා ගැනීම ඕක තමයි භයානකම එක මොනවා හරි අල්ලා ගන්න. ඉතින් විශේෂයෙන් මේ අවුරුදු 50ට ගිහිල්ලා තලතුණ වයසට පත් වෙන අය, පත්ච්ච අය ඕක මොකට මතකයට ගන්න ඕන. අල්ලා ගැනීම ටික ටික ලිහිල් කර ගන්න ඕන. ඉතින් අල්ලාගෙන හිටියොත් මරණ මොහොතට ඕක ආවොත් මොකද වෙන්නේ යහපතක් වෙනවද නෑ ඔන්න අනුපස්සනා හත සප්තානුපස්සනා විපස්සනාය සමන්නාගතෝ කියලා කිව්වේ ඕක තමයි විපස්සනාය සමන්නාගතෝ ඊළඟට බුරුහෙතා ශුන්‍යාගාරාණං ශුන්‍යාගාර වඩනවා යන්නේ ශුන්‍යාගාර වලට වෙලා බණ භාවනා කරනවා කියන එක තමයි. දැන් මේවත් ශුන්‍යාගාර තමයි. ආරණ්‍යයක් නෙමෙයි. වෘක්ෂ මූලක් නෙමෙයි. ඒකට ඉතිරි වෙන්නේ ශුන්‍යාගාර. මේ කොම ශුන්‍යාගාරගත වෙලා තමයි මේ ශුන්‍යාගාර. ඒවා වඩනවා කියන්නේ ඒවට ඇවිල්ලා පැමිණිලා ඔය බණ භාවනා කරන එක ඒක තමයි ඒවා වඩනවා ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පටිසල්ලාන රාමානං භික්ඛවේ පටිසල්ලාන රතානං අජ්ජත්තං චේතෝ සමත මනයුත්තානං අනිරාගතජ්ජානානං විපස්සනාය සමන්නාගතානං බ්‍රූහේතං ශුඤ්ඤාගාරං ඔය කියාපු කරුණිකම ඒ ටික කරන තැනත්තා බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රතිඵල දෙකක් දෙන්නම් පලානං අඤ්ඤතරං පලං පාතිකං මේ ඉදිරියේ කියවෙන ප්‍රතිඵල දෙකෙන් එක්තරා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලබන්න පුළුවන් මොකද්ද දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමි මෙලෝම අඤ්ඤා කියන්නේ රහත් කෙනෙකුට මේ ප්‍රතිපත්ති ධර්මයන් කරලා මෙලෝදීම පාස් වෙනවා.
උපාදි ශේෂේ අනා දවස් කෙලෙස් ඉතිරිව තියෙනවා නම් අනාගාමී. ඔය දෙක තමයි ප්‍රතිඵල දෙක. යම් කෙනෙක් ඔය ක්‍රියාපතියට කටයුතු කරනවා නම් ඔන්නයේ ප්‍රතිඵල දෙකෙන් එක්තරා ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතිමන්තෝ ච ධායුනෝ සම්මා ධම්මං විපස්සං ති කාමේසු හිතේ තියෙන දඩම්බර ගති දුවන පනින කලබන කැළඹෙන ගති අරවා මේවා ඔක්කොම අයින් කරගෙන සන්ත චිත්ත ශාන්ත බවට පත් කරගන්න. නිප්පකා කියන්නේ මේ ඥාන මන්ත වෙන්නේ. භාවනා කර්මස්ථාන වැඩිමිට තේරුම් අරගෙන ඥාන මන්ත වෙන්නේ. නිප්පකා කියන්නේ සතිමන්තෝච ජහායිනෝ හොඳක සිහිය පිහිටවා ගන්න. සිහිය පිහිටවන කියනකොට සතිපට්ඨාන සිහිය තමයි තින් අදහස් කරන්නේ. සම්මා ධම්මං විපස්සන්ති කාමේසු අනපෙක්ඛි. කාමයන් අපේක්ෂාව අත්හැරලා මනාකොට විපස්සනාව වඩන. ඔය ටික ඔක්කොම සම්පින්දනය කරලා මෙහෙම අදහසක් පෙන්නනවා මේ විස්තර කරන නාටුවාවල. මකද්ද පළමුවෙන් ඕනනේ සීල සම්පත්තිය. ඔය කියන කාරණාවලට සීල සම්පත්තිය මුලින්ම අවශ්‍යයි. ඊගාබට ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියං සංවර කරන ගැනීම. දැන් ඉතින් ඔය සාමාන්‍ය ජනයාට ඕක ඉතින් අමාරු දෙයක් තමයි. බොහෝ සෙයින් දේශනා කරලා තියෙන භික්ෂුන් වහන්සේ සිහිපින් උතුන්ට ඉන්ද්‍රිය සංවරය ස්වාමීන් වහන්සේලාට වගේ කරන්න බැහැම කිව්වට කරන්න බෑ. කොච්චර කිව්වා කොහොමද කරන්නේ? දැන් ඒ අයට පංචකාම සම්පත් අනුභව කරන්නට එහෙම තහනමක් කළා නෑ. එහෙම එකක් නෑ. දැන් ඔය විසාකාව චූල සුභද්‍රා යටි අස්ත්‍රාවිකා විසාකාවගේ දරුවෝ 20ක්. එතකොට කුක්කුට මිත්‍රයාගේ භාර්යාව දරුවෝ 8 දෙනෙක්. ඔයාගේ ආය හරියට හිටියන් ඔක්කොම ආර්යශ්‍රාවිකා. එහෙම තහනමක් නැහැ. එහෙම දෙයක් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. එයාට මෙහෙම සංවරයක් තියෙන්න ඕන. බැයි සතුම් මර මරා අර විද්‍ය සැප විඳින්න විනෝද වෙන්න ඔන්න ඒක තහනම. ඒකට යන්න බෑ. ඒකක් හොරකම් කර කර එහෙම කරන්නත් කාම සැප විඳින්න යන්න. දුරාචාරය දෙමින් බොරු කියමින් තාරක් ඔබමින් ඔය පහන් පංච ඔය කියන පංච දුස්චරිත කරමින්
ගිහිපින්වතුන්ට මේ පංචකාම සම්පත් විඳින්න යන්න බෑ. ඕකයි සම්මතය. ඕක තමයි තහනම. ඉන්ද්‍රිය සංවරෙත් ඔතනම තමයි. දැන් ස්වාමීන් වහන්සේලාට වාගේ ඒක කරන්න බෑනේ ගිහිපින්වතුන්ට. ඔන්න පහෙන් මිදිලා තමන්ට පුළුවන් ඉතින් සතුටු වෙන්න විනෝද වෙන්නේ. ඒක තහනමක් කරලා නෑ. දැන් ඔය විසාකා ආදී අය එහෙම හිටියන් ඕන තරම් හිටියා. එතකොට තේරුම් ගන්න පුළුවන් පංච දුස්චරිතයට යන්නේ නැතුව පංච සීලය හොඳින් රකිමින් ගිහිපින්වතුන්ට ගිහි ජීවිතේ සැප සම්පත් විඳින්න තහනමක් නෑ. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන සංකල්පය. ඔය දේශනාව තියෙන ඉන්ද්‍රිය සංවරය ගිහිපින්වතුන්ට කරන්න බෑනේ. කොහොමද කරන්නේ? එතකොට ඉන්ද්‍රිය සංවරය ඊළඟට භෝජනේ මාත්‍රඥතාවේ කියලා ආහාරයේ සෙවීමෙහි පිළිගැනීමෙහි වැළඳීමෙහි පමණ දැනගන්න. භෝජනේ මාත්‍රඥතාවේ ඉන්ද්‍රිය සංවරය සීල සම්පත්තියේ ගුණ තමයි. ඊළඟට හොඳ වැදගත් එකක් මොකද්ද? මේ ජාගරයානු යෝගය අන්න අවශ්‍ය කරන එක. ජාගරයානු යෝගය. ජාගරයානු යෝගය කියන්නේ නෑ නිදි වර්ජිතව, නිදි නොගෙනම නෙමෙයි, නිින්ද සීමා කළ භාවනාව. බුදුහාඳුරෝ දවස හයට බෙදලා හයෙන් පංගුවයි සැතපෙන්න නියම කළා කියලා. කොහොමද ඒක පෙරෙන්නේ? දැන් අද නම් අද වාගේ නෙමෙයි, අද ඉතින් අපට දානමාන ටික ඔක්කොම මේ දායකවරු ළඟටම ගෙනල්ලා දෙනවා. කිසි කරදරයක් නැහැ. ඒවා හොයන්න යන්න ඕනේ නැහැ. ඉස්සර එහෙම නේද? උදේ වාරියේ සෑහෙන කාලයක් ඕන මේ දාන ටික හොයාගන්න. ඉතින් මමත් ඒ කාලේ වට ගිහිල්ලා තියෙනවා. ඔය 900 ගණන් වල මෙහෙ නෙමෙයි ඉතියේ. ඉතින් ඒ කාලේ පින්දපාත යනවා ඉතින්. යෝවාගේ ඔහොම හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොනවා හරි හම්බ වෙන තියක්. බත් හම්බ වෙනවා කියලා එහෙමම දේකුත් නැහැ. බිස්කට් හම්බ වෙනවා, පාන් මොනවා හම්බ වෙනවා, මේ දේවල්. ඒ හම්බ වෙන දේකින් සතුටු වෙනවා. ඉතින් ඔහම ස්වාමීන් වහන්සේලා උදේ වරු අතකොන්න බොහෝ සෙයින් ඒ කාලේ මේ දවසට එකවර තමයි වළඳලා තියෙන්නේ. 9ට 10ට ඉතර පින්දපාත කරගෙන හොඳට වළඳනවා. ආයි හෙට 9ට 10ට තමයි. දැන් වාගේ ගිලම්පස කිරිතේ අනම්මනකෝ ඒ කාලේ තිබුණ ඇල්වතුක තමයි. ඇල්ලතුට තමයි සිද්ධ. ඔය විනය පොත්වලක් තියෙන්නේ කවුරු හරි ආගන්තුකෙක් ආවෑම් පස්සේ මේ ඇල්ලතුට තියෙන තැන් පෙන්නන්නේ. එම නැත්නම් ඇල්ලතුට ගෙනල්ලා පිළිගන්නන්නේ කියලා ඔහොම තියෙන. අද වාගේම ගිලම්පත කියලා මොකුත් නෑ. ඕම කරලා තමයි උදේවරුවත් හුඟක් ගත වෙනවා. ඉතින් දවල් පින්ඩ පාත ගිහිල්ලා දානේ වළඳලා ඉතින් අර මහන්සි අරගෙන බත් මත අරගෙන පැයක් කමාරක් ඉඳලා ඔන්න භාවනාව පටන් ගන්න. වාඩිලා භාවනා කරනවා, සක්මන් භාවනා කරනවා. ඒ විදිහට කටයුතු කරමින් මේක යනවා දිගටම රාත්‍රී 10 වෙනකම්. රැ ප්‍රථම යාමේ 10ටනේ, 10 වෙනකම්ම යනවා. 10 ඉඳලා අලුයම 2 වෙනකම් ඔන්න මධ්‍යම රාත්‍රී සැතපෙන වෙලාව. ඒ වෙලාවට සැතපෙන්න කියලා බුදුහාඳුරෝ නියම කරා. පැය 7ක්. ඒ හොඳට
ධෛර්ය තියාගෙන භාවනා කරන ජාග තියාන යෝගී කියන්නේ ඕක තමයි. ඉතින් දෙකට අවදීලා මෝනාත පය හොදාගෙන ඉතින් අද වාගේ ගිලම්පත කිරිතේ අරවා මේ මොකවත් නැහැ. හොඳට ඇල්ලතුර ටිකක් වළඳලා ඉතින් භාවනාව පටන් ගන්නවා. වාඩිලා භාවනා කරන අනිවරණයන්ගෙන් හිත මිදා කරගෙන සක්මන් කරනවා. ඉතියා පවත්තම උදේ 6 විතර වෙනකම් මේ පැය 4ම භාවනාව. ආයත තමයි නවත්තන්නේ. නවත්තලා ඉතින් විහාරවත් බෝමලුවත් ඕවා කරලා හිටන් 8-9 වෙනකොට පින්ද ඔහොම තමයි චර්යාව. ඕක තමයි ජාගරියානු යෝගය. යම් කෙනෙක් කොහොම කරනවා නම් අදාද මාර්ගඵලයකටපත් වෙයි කියන தත්ත්වෙට තමයි පත් වෙන්නේ. අද මාර්ගඵලයක් ලබයි, එක මාර්ගඵලයක් ලබයි, ඕම ඔය මට්ටමට පත් වෙනවා. ඔය ජාගරියාන යෝගයේ කියන එක බුදුහාඳුරු බොහෝම වර්ණනා කරපිටා. නිදි වර්ජිතව භාවනා කරේ. දැන් අදායට නම් ඔක බැරි වෙන්නේ නේද මහත්මයා? ආ බැරි වෙනවා. අපි නම් ඒ කාලේ කළා වගානකටවත් ගත්තේ නැහැ, හරියට අක්කොටට කළා. ඒ දවස් යාතරක් නිදාගෙන අනික් ඔක්කොම භාවනාව. වාඩි වීම විතරක් නෙවෙයි, සක්මන් කරනවා, සීනුවන පවත් කරනවා, ඉරියව් පැවැත්වීම, වාඩි වීම නැකිතීම, ඇඳීම පෙරවීම, දාන ගැන සේරම කටයුතු සීනුවනින් පවත්වමින් කටයුතු කරනවා. අමාරු දෙයක් නෙමෙයි, බලායෙන් දැද්දි භාවනාව ඉදිරියට යනවා. ඉතින් ඔන්න ඔය ටික ඔය ටිකත් මේකට සම්බන්ධ වෙනවා. යේ සන්ත චිත්තානි පකා සතිමන්තෝ ච ධායන. යම් කෙනෙක් සාන්ත චිත්තච්ච නුවණැද්ද හොඳට සිහිය තියෙනවද, ධායනෝ කියන්නේ ධ්‍යාන කරනවද, සමාධි භාවනා කරනවද, සම්මා ධම්මං විපස්සන්ති කාමේසු අනපෙක්ඛින. කාමයන් අත්තර දාලා මනාකොට විදර්ශනා භාවනා. අප්පමාද රතා සන්තා පමාදේ භය දස්සිනා. අබම්බා පමාදේ භය දස්සින. අබම්බා පරිහානාය නිබ්බානස්සේව සම්ති. කුයි අන්තිම ගාථාව. අප්‍රමාද රතා අප්‍රමාදේ යැලෙනවා. අප්‍රමාද හොඳට නිරන්තරයෙන් භාවනා කර්මස්ථානයේ සිහිය පිහිටවාගෙන ඉන්නවා නම් ඒකටත් කියන්න පුළුවන් අප්‍රමාදේ. අප්‍රමාද රත අප්‍රමාදෙහි ඇලෙනවා. දැන් මේ දවසක නම් කරන්න බෑ. ඉතින් ওই වැඩසටහන් වලදී කරන්න පුළුවන්. හොඳට කරන්න පුළුවන් අප්‍රමාදේ. වැඩසටහන් වලදී තමන්ට ඉතින් හිතන්න දෙයක් නෑ. දානමාන ගිලම්පත අනම්මනම් ගැන මොකුත් හිතන්න දෙයක් නැහැ. තමන්ට කරගෙන යන්න පුළුවන් අප්‍රමාදී. නිතරම භාවනා පිළිබඳව සිහිනුවන පිහිටෝ. ඉතින් නැගිටින්නවත් නැහැ නිකන්. හැබැයි ටික අප්‍රමාදයි වැඩ කටයුතු. නැගිටින්න ඕන වුණත් නැගිටින්න හිතෙනවා, නැගිටින්න හිතෙනවා කියලා කලින් මෙනෙහි කරනවා. නැගිටිනවා 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 කියලා බොහෝ වාර ගණන් මෙනෙහි කර කර නැගිටි. ඉරියව් පැවැත්වීම ඔහොම තමයි. එතකොට හිත කොහෙවත් යන්නේ නැහැ. මේකෙම තමයි රැඳිලා පවතින්නේ. අප්‍රමාදය කියන්නේ ඒක තමයි. අප්‍රමාද රතා සන්තා ශාන්ත බවට පත් වෙනවා.
සදංග විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරලා හිටන් ශාන්ත වෙනවා. සදංග භාවනා බලයෙන් ඒ ඔක්කොම යටපත් කරලා විස්කම්බන කෙලෙස් ඔබා තබන එහෙම කළාම ශාන්ත බවට පත් වෙනවා. අප්‍රමාද රතා සංත පමයා පමාදේ භය දස්සින න ප්‍රමාදේ භය දකින්නෝ. නිතරම කියනානේ අප්‍රමාදේ ප්‍රමාදේ කියන වචන දෙක බුදුහාමුදුරුවෝ හරියට දේශනා කළා තියෙනවානේ. අප්‍රමාදේ කියලා ධම්මපදේ කියන තියෙනවා, අප්‍රමාද වර්ගය කියලා ගාථ 12 16ක් ඉතත් ඇදී තියෙනවා. අප්‍රමාද වර්ග අප්‍රමාද ඒ අටුවාචාරීන් වහන්සේලා කියනවා සතියා අවිප්පවාසෝ අප්‍රමාදෝ, සිහියෙන් වෙන්නදී වාසය ඔන්න අප්‍රමාදෝ. අද කියවලා තියෙනවා නේද අර මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරිය සති සම්පජානනය කියලා. ඉදිරියේ යනකොට ආපස්සට එනකොට වටා පිටා බලනකොට අඳින පොරොනකොට ඉරියව් ඔක්කොම පවත්වනකොට නෝනේ සිහි නෝනේ මෙත්තව කිසි ඒක තමයි අන්න ප්‍රමාදේ ප්‍රමාදේ බාය දකලා සිහි නෝනේ මෙත්තව මේ කටයුතු කරනවා. පමාදේ භය දක්ෂිව ප්‍රමාදේ භය දකිනවා. දැන් ওই ප්‍රමාදේ අප්‍රමාදේ කියන්නේ මොකද්ද කියලා ඉවත් ඉතින් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ප්‍රමාදේ අප්‍රමාදේ කාය දුච්චරිතේවා වචේ දුච්චරිතේවා මනෝ දුච්චරිතේවා පංචසුවා කාමගුණේසු චිත්තස්සව සබ්බත. ප්‍රමාදේ තියෙන තැන කාය දුච්චරිත වචේ දුච්චරිත මනෝ දුච්චරිත ඒවා පංචසුවා කාමගුණේසු පංචකාමගුණයන් පිළිබඳව හිත ඒවට යැවීම සබ්බත කියන්නේ ඒවට යොමු කරනවා හිත. කුසලානං වා ධම්මානං තිතියා අසම්මෝසාය සත්‍තකාරය. ඔය තියෙන නිතරම කුසල ධර්මයන් කිරීමේ නිරන්තර පැවැත්ම ඔය කටයුතු කිරීම. ඕක තමයි අප්‍රමාදය හැටියට දේශනාව සඳහන්. අප්‍රමාද රතා සන්තා පමාදේ භය දස්සිය ප්‍රමාදේ භය දකින්න. අබම්මා පරිහානාය නිබ්බානස්සේව සම්පති. ඒ අය මේ පිරිහීමට සුදුසු වෙන්නේ නැහැ. පිරෙන්නේ නැහැ කියන එක. නිබ්බානස්සේව සම්පති. නිවන සමීපේටම යනවා. නිවන සමීපේටම යනවා. එකට මේ මේකට කියන්නේ පටිසල්ලාන සූත්‍රය කියලා. මේ හුඟාක් තියෙනවා මේ විස්තර කරන්න කාරණා, ඒවට ගියේ නෑ වැඩිය. මේ ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ප්‍රතිසල්ලානේ කියන මේ බාහිර දේවල් අතහැර දමලා හිටන් මේ කාය විවේකයෙන් යුක්තව ඒක ඇලිලා වාසය කරන. ඒක ඇලුනටු විතරක් මත අජ්ජත්තං තේසෝ සමත මනියුත්තා අනිරාගතඥාන. තමන්ගේ සිත සංසිඳවා ගැනීමෙහි යෙදී වාසය කරන්නය නනසන ලද ධ්‍යාන ඇති සමාධිය ඇතුව වාසය කරන්න.
විපස්සනාය සමන්නාගත රූහෙතා ශුඤ්ඤාගාර අර කලින් කියාපු අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා ආදි කොට ඇති අනුපස්සනා ඒව වඩමින් විදර්ශනා භාවනා කරන්න එම වාසය කරන්න යම් කෙනෙක් මේ විදිහට වාසය කරනම නම් එයාට මේ දින්නම් පලානම් අඤ්ඤතරම් පලං පාටිකම් ප්‍රතිඵල දෙකක් තියෙනවා දෙකෙන් එකක් ලැබෙනවා මොකද්ද අඤ්ඤා සතිවා පාදිසේසේ අනාගාමී මේ ජීවිතේම රහත්ත්වෙම හෝ කෙලෙස් සිතිරුව තියෙනවා නම් අනාගාමී වීම කියන්නේ මේ දෙක දෙකෙන් එකක් ලැබෙනවා ඊළඟට ගාථා දෙකකුත් දේශනා කළා ඒ සන්ත චිත්තානිපකා සතිමන්තෝ ජායන යම් කෙනෙක් ශාන්ත සිත් තියෙනවද ඥානවන්තද හොඳට සිහිය පිහිටවනවද සමාධිය උපදවා ගන්නවද ධ්‍යාන කරනවද සම්මා ධම්මං විපස්සන්ති කාමේසු අනපෙක්ඛිත කාමයන් පිළිබඳව අපේක්ෂාව අත්තර දාලා ඉතින් මනාවට විදර්ශනා භාවනා කටයුතු කරනවා අප්පමාද රතා සන්තා පමාදේ භය දස්සිනවා පමාදේ භය දස්සිනෝ මේ කියාපු කාරණා ටික කරන යෝගාවචරය තමයි අප්‍රමාදයෙන් ඇලෙන්නේ අප්‍රමාද රතා සන්තා ශාන්ත බවට පත් වෙනවා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ඈඩ් කරලා ශාන්ත බවට ඊළඟට අප්‍රමාද රතා සන්තා පමාදේ භය දක් ප්‍රමාදේ භය දකින්න වාසය කරනවා අබම්බා පරිහානාය නිබ්බාණස්සේව සම්පති ඒ අය කෙසේවත් පිරීමට යන්නේ නිවන සමීපයටම යනවා කියන එකයි අදහස් කරන්නේ ගාතවලුනේ දේශනාවෙන් ඔක්කොම ඉතින් මේක ගැන සලකා බැලුවාම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපත්ති ධර්මයන් ගැන තමයි මේ සූත්‍රයෙන් දේශනා කළේ. සමාධි විදර්ශනා ප්‍රතිපත්ති ධර්ම. ඒවා පුරන්න කියලා. අප්‍රමාදීව වාසය කරන්න කියලා. එහෙම කළාම තමන්ට මේ වගේ වටිනා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා ඔය පටිසල්ලාන සූත්‍රය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරවදා අපිට මේ භාවනා මාර්ගයට සම්බන්ධ කරුණු රාශියක් මේ දේශනාවේ තියෙනවා. වදිකට විස්තර කරන්න ගියේ නම් කල් ගත වෙන නිසා අපට ඉතාමත්ම ප්‍රයෝජනවත් වන භාවනාවට අදාළ කරුණු රාශියක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා කියලා. ඉතින් හැමදෙනා මේවා ගන්න ඕන හිතට අරගෙන තමන්ගේ බණ භාවනා කටයුතු සාධුරටත් වැඩි දියුණු කර ගන්න. විශේෂ මහන්සි වෙන්නකෝ. ඉතින් පැයක් විතර ගත වුණා තව කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදෙනාම ඉතා හොඳින් ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්මශ්‍රවණය කළා. ඒ ධර්මශ්‍රවණය කිරීම ආදි වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයෙන් හැමදෙනාටම සාන්ත අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රථම සබා ගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරිවේ දෙවි ජාවික්‍රම මහත්මයා ඇතුළු ඒ පවුලේ සමාජික සමාජිකාවන් පිරිස. ඒ පින් මුතුන් මේ පින්කමේ ප්‍රධාන දායකත්වය
බාරගත්තා.